කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මේ දේශපාලනඥයෝ මේ රට අගාධයට දාලා 40%කට වැඩි පිරිසක් අද උසගින්නේ සිටිනවා. ඒ නිසා මම මේ සියලුම ජනතාවගෙන් ආයෝජනය කරනවාද ඡන්දය එපා වෙලා තියෙන මේ 226ම එපා කියන ඡන්දය නොදීමට තීරණය කළා තියෙන. ඒ වගේම ඔය පාවෙන ඡන්ද කියන කට්ටිය සියලු දෙනාම එකතු වෙලා 21 වෙනිදා මාව පත් කරගන්න අපිට පුළුවන් මේ රටේ සංවර්ධනය ඇති කරලා දියුණුව කරා යන්න. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් මේ අප රටේ තියෙන ආදායම සහ වියදම අතර තියෙන පරතරය අඩු කිරීමෙන්. ඒ සඳහා අවශ්‍ය සැලසුම් ඔක්කොම මානක තියෙනවා. සංචාරක ව්‍යාපාරය, අපනයනය, සම්ප්‍රේෂණ, ඒ වගේම ආයතන අරගෙන තමයි මේ රට දියුණුව කරන්න පුළුවන්. මේ රට සහනාධාර දීලා බොරු බරොන්දු දීලා කිසි කෙනෙකුට ගොඩ දාන්න බෑ. ඒ අනුව සියලු දෙනාගේම ආර්ථික ප්‍රශ්න විසඳගෙන මේක ඉදිරිය යන්න පුළුවන්. මගේ රජයක් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක මිල අවුරුදු 5ක් ස්ථායීකරණය කරලා එක ගාණ්ඩ දීලා විදුලි බිල, ජල බිල 100%කින් අඩු කරලා, ඒ වගේම ඉන්ධන මිල රුපියල් 150කින් අඩු කරලා, මේවා සහනාධාර නෙවෙයි, මේවා ගණනය කරලා අයුතු ලෙස මහජනතාවගෙන් ලබාගත් මුදල් ආපහු දෙන්නත්, ඒ වගේම මේ අවුරුදු 75 ඇතුළත දැන්ට ජීවත් වෙන සියලුම දේශපාලනඥයන්ගේ වත්කම් ගණනය කරලා ඒ තමන්ට වත්කම් පිළිබඳ අයිතියක් නැහැ කියලා හිතනොත් එහෙම රියල් රාජසන්ත ක්‍රීමට මම මහජනතාවට පොරොන්දු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.